नमस्कार विवा बुदुरुनट समदा बुदुहिमी शरणयामी। नमस्कार विवा दमरुनट समदा सद हम शरणयामी। नमस्कार विवा संगरुनट समदा महासंग शरणयामी। नमस्कार विवा तुनुरुनट समदा तिसारण शरणयामी। साधु साधु। अति गौरवार पिंगवंत महासंगरत्न अवसराय दिदहास विसिहतर वर्षे बंडारवेल कुंभालवेल महामेवनाव उतुम सद्बुदु से महाविहारे कठिन महा पुण्योत्सवे कठिनानि संस धर्म देशनाव पिंगतुल्लट अद मे दम दिसुमे मातृकाव विधिहट मंग सिहिपत करन्न कल्पना कले। अवस्थाव लेबेन लेबेन मोहते ए अवस्थाव अतपसु करगन्ने नेतिव तमंगे पिन तमंग करगन्ट दक्ष वेन्ट एक अवस्थाव लेबेन लेबेन हेम मोहतकम तमंग नोकला अनुन करना पिंकं मुलु हदवतिम साधुकार दिदी अनुमोदं वेन्ट दक्ष वेन्ट पिंग अनुमोदं वेन्ट दक्ष वीमद जीवितेट आशीर्वादे की तमं पिंग करगंट दक्ष वीम कोहमत जीवितेट आशीर्वादे की। एकेन बुद्धरजानन नासी हरी अपूरु गाता दित्या देशना कला ए गाता वल अरते तमई मुलु देशनाव पुरा आवट मंग विस्तर करने। बुद्धरजानन वदाले मेहम काले ददन्ति सप्पञ्ञा वदन्यु वीत मच्छरा कालेन दिन्नं अरियेसु उजुबूतेसु तादिसु विप्पसन्न मनातस्स विपुला होति दक्खिना। बुद्धरजानन वहन्से वदाला पलविनि गाथावे नुवनेत्ता तमंट दंपिंकरंट काले लभिच्च गमन ए काले अत्तपसु करगन्नेतुव एयाट तीयन कालेन उप्परिम प्रयोजन अरगन पिं करनवा दन देनवा वडन्न तीयन्ने ए काले कुशलयक् नम कुशले वडा गन्नवा तमंट दन हेंदक बेदागन्न बेरी उनत एया ऐतिं वडिन संघया देखला मे संघया करेहि हित पहदो गन्न कालेयै हित पहदो गन्नवा दुरदीम एया दकिनवा नम वेहेरा वेहर दुरदीम दकिन कालय वेहर लंगट गिहिं वंदिन कालय नोवे ए दुरतिया हित पहदो गन्न कालयै एया दुरदीम अर वेहर देख देख हित पहदनवा। मेकट कियनवा पिंगतुने कालय अपते नोयवा कालयेन प्रयोजन गन्नवा कियला तमंट लेबेन लेबेन काले तमं तमंगे पिंकम करगत्तुत ओम पलविनि देट दक्षय ईलंगे ये तत् अनुमोदन्ति वेयावच्चं करुन्ति वा न तेसं दक्खिना ऊना तेपि पुण्यस्स भागिनो। थाव किनिक पिंकं करनकोट ओहुगे ए पिंकम यमिक लंगे इंदला हरी ऐत इंदला हरी अने साधु साधु केला अनुमोदन वेनो ते तत्त अनुमोदन्ति ओहु ए
අනුමෝදන් වන්නේය. වෙයවච්චං කරොන්තිවා ඇති හැකියාවක් තියෙනම් එයත් ඒ පින්කමේ වෙයවච්චයක්. වෙයවච්ච කියන්නේ මොකද්ද? යම් උපස්ථානයක් දායක වීමක්. දැන් අද ඔන්න ධර්ම දේශනාවට වඩින අතරේ පාවඩ එළලා පාවඩ හුලඟ යන හින්දා කට්ටියක් අල්ලගෙන හිටියා. ඒ මොකද්ද? වෙයවච්චය. එයාලා සමහරලාට අද මෙතෙන්ට බණ අහන්න මේ පින්කමට ආපු කට්ටිය. සමහරලාට මේ කටින පින්කම කරන මහත්තුරුන්ව දන්නේවත් නැති කට්ටිය. හැබැයි ස්වාමින්වහන්සේ වඩින පාවඩේ ස්වාමින්වහන්සේට සුවසේ වඩින්න ලැබේවා කියලා අල්ලගෙන උපස්ථානයක් කළානේ. තමන්ට අනුමෝදන් වෙන්න දක්ෂකම තිබෙන සමීපක ඉන්නවනම් යම් උපස්ථානයක් කරන්න දක්ෂ වෙනවනම් බුදුරජාණෝ වදාරනවා නතේසන් දක්ිනා වුණා. එයාලගේ පින්කමේ අඩුවක් නේ. අර මහා පින්කම කරන ප්‍රධානියාගේ යම් පිනක් ඇද්ද ඒ වගේම උතුම් පින එයාටත් ජනිත වෙනවා. තේ පිපුඤ්ඤස්ස භාගිනෝ අනුමෝදන් වෙන කෙනාත් එහෙන් මෙහෙන් දායක වෙලා උපස්ථානයක් කරන කෙනාත් ඒ පින්කමේ කොටස්කාරයෙක්මය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මම මේ කරුණු ටික මූලික කරගත්තේ අද දේශනාවට. අද කටිනේ බහරව කටයුතු කරන 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අනදින නිලධාරී අපගේ පින්වත් ලුතින කර්නල් දමින් දෙදිරිසිංහ මහත්මා, එම මැතිනිය ගංගා විජේතුංග මහත්මිය මේ ධර්මානුශාසනාවට කලින් කටිනානිසංස පින්කමට කලින් මගෙත් එක්ක මොහොතක් කතා කරනකොට සිහිපත් කළා. ස්වාමින්වහන්ස, මගේ මේ කටින පින්කමට මම බොහෝ දෙනෙක්ව දායක කරගන්න, එකතු පහදු කරගන්න ආස කළා. මගේ බලාපොරොත්තු තිබුණේ ඒක. ඒ වුණාට ස්වාමින්වහන්ස, ඒ බලාපොරොත්තු වෙන විදිහට හැම කෙනෙකුටම ඒ පින්කමේ කොටස්කාරය වෙන අවස්ථා හදන්න එතුමාටත් බැහැ. ඒ නිසා විශේෂයෙන් මට පැතුමක් තියෙනවා මගේ මේ කටිනය. ඒ කටිනය අනුමෝදන් වන, ඒ කටිනයට එකතු වෙන්න කැමති. අපි කියනවනේ කටිනයට අත ගහනවා කියලා. ඔය අත ගහනවා කියලා කියන්නේ අත තියෙනවා කියන එකම නෙමෙයි. අපි කියනවනේ අත ගහනවා කියන වචනේ වැඩට. ඔන්න අපි කියනවා මං ඒ වැඩේට අත ගැහුවා. ඒ වැඩේට අත ගැහුවා කියලා කියන්නේ අත තිව්වා කියන එකද නෑ. ඒ කටයුත්ත පටන් ගත්තා. ඒ වගේ ඈතින් කටිනයක් දකිනකොට දුර ඈත ඉන්න කෙනෙක් වුණත් අනේ සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා නම් ඒ මොකද්ද? අත ගැහිල්ල. ඒ තමයි අත ගැසීම. බහූතරයක් අත ගහනවා කියන එක වරද්දගෙන කියලා හිතෙනවා. අත ගැහිම කියලා කියන්නේ උඩ පැනලා හරි තමන්ගේ අත චුට්ටක් ස්පර්ශ කර ගැනීමයි කියලා ඇතෙමු හිතන්නේ. ඒ නිසා මෙතුමා බොහෝම සතුටින් බලාපොරොත්තු වෙනවා ඔබ හැම දෙනා මේ පින්කමේ කොටස්කාරයෝ වෙනවා දකින්ට. ඒ නිසා මෙතුමා කරන පින්කම සැදැහැවතුල්ලාද කොටස්කාරයෝ බවට පත්වුණු මහත්ඵල මහානිසංස පින්කමක් කරගන්ට ඔබ හැම දෙනාට භාග්‍ය සැලසේවා. අද මේ ධර්මානුශාසනාවද මේ මහත්මයා බලාපොරොත්තු වුණා. තමන් කරන උතුම් කටිනය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් අසන පින්කම් දැක බලා අනුමෝදන් වෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අනුමෝදන් වෙවි පුන්තුරා ගන්න පුළුවන් උතුම් පින්කමක් බවට පත් වේවා කියලා මේ පින්කමත් මේ ධර්මානුශාසනාවත් පටිගත කොට ශ්‍රද්ධා රූපවාහිනිය විකාශනය වෙන්නේ. ශ්‍රද්ධා රූපවාහිනියෙන් මේ මොහොතේ මේ නරඹන ඔබටත් දුර ඉඳලා අනුමෝදන් වෙලා මේ පින්කමේ කොටස්කාරයෝ බවට පත් වෙන්න පුළුවන්. අපි මේ වගේ පින් පුරන්නේ පින්වතුනි අපි කාටත් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මුණ ගැහුණු ඒ උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේ, ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේ නිසා අපගේ කල්යාණ මිත්‍ර, අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වල් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. බණ්ඩාරවෙල කුඹල්වෙල සත්බුදු සේ මහා විහාරස්ථානයේ
පූජනීය පින්වන්ත අනුශාසක මේ පින්වතුන්ට නිරන්තරයෙන් පින් කරගන්නට ආශිර්වාද කරන කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ඉඩම්ගම ඥානධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහා සංඝරුවන නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු. අද මේ උතුම් පින්කම පින්වතුනේ අනුස්මරණීයයි. ඒ අනුස්මරණීය වෙන්න හේතුව මේ උතුම් සත්බුදු සෑ විහාරය දින ගණනාවක උතුම් පින්කම් මාලාවකට පස්සේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කරලා දෙව් මිනිසුන්ට සත්බුදු සෑ විහාරයේ අසිරිය විඳිමින් පින්පුරා ගන්නට අවකාශ සැලසීලා ඉන් පසුව කෙරෙන පළමුවෙනි කඨින මහා පින්කම. ඉතින් මා හිතන්නේ මේ පින්කමට මූලිකත්වයේ ගන්න මේ පින්වතුන්ලට අපි හැම දෙනාටත් අද මේ පින්කමට සහභාගී වෙන්න ලැබීම නම් ඒකාන්ත කොට අපේ ජීවිතේ අනුස්මරණීය උදයක්. අපි දන්න එක මහත්තේ කඨින පින්කමක් බාරගෙන ඉඳලා ඒ කඨින පින්කමට ලං වෙනකොට දැන් ඊළඟ අවුරුද්දේ මහත්තයගේ කඨින පින්කම එතුමා ස්වාමින්වහන්සේ ළඟට ඇවිල්ලා ඉල්ලීමක් කළා. අපේ ස්වාමින්වහන්සේ මම මේ සැරේ කඨිනේ කරන්නේ මට පොඩ්ඩක් ස්වාමින්වහන්සේ පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා දෙන්න මං ඊළඟ අවුරුද්දේ කඨිනේ කරන්නම් මට නිකන් මේ සැරේ කරන්න මදි වගේ මට කරන එක ටිකක් ලොකුවටම කරන්න ඕන ඒ නිසා ස්වාමින්වහන්සේ මට අවස්ථාවක් හදලා දෙන්න මං ඊළඟ අවුරුද්දේ කරන්න. එතකොට අපේ ස්වාමින්වහන්සේලා කලින් ඊට මේ පස්සේ අවුරුද්දේ ඉන්න අයට කතා කරලා ඒ අයට මේ අවුරුද්දේ කඨිනේ බාර ගන්න පුළුවන්ද කියලා අහලා දින වෙනස් කරලා හදලා දුන්නා. එතුමට පැතුමක් තිබ්බා හිතේ මං ඊළඟ පාර කඨිනේ ලොකුවට කරනවා. හැබැයි එතුමා මෙවර කඨිනේ කරලා ඊළඟ කඨිනේ ඉවර වෙන්න කලින් මේ ලෝකෙන් සමුගත්තා. එතුමට තිබුණා බලාපොරොත්තුව මං කරන එක හොඳනම කරන්න ඕන ඒක මේ අවුරුද්දේ නිකන් මදි වගේ ලකල හැස්ති වෙන්න ඊළඟ අවුරුද්දේ මං කරනවා. බලන්න ජීවිත ඔයාලටත් මටත් මේ දැන් ලැබිලා තියෙන අවස්ථාව තව කොපමණ කලක් තියෙනවාද කියලා අපි කවරෙක්වත් දන්නේ නැහැ. ඒ නිසා අද ඔන්න ඔයාලට අවස්ථාවක් ඉතාම උත්කර්ෂවත් විදිහට ඉතාම පූජනීය විදිහට මුළු හදවත පුරවාගෙන අනුමෝදන් වෙන්න පුළුවන් කඨින මහා පින්කමක් වෙච්චි දවස අද. අද මේ කඨින පින්කම ඔයාලා මුළු හදවතින් අනුමෝදන් වෙන්න සුදුසු කාලයයි. ඒ නිසා බොහෝම සන්තෝෂෙන් පිංගතුනේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් උනත් ඔබට මේ කඨිනේ සුන්දරත්වය දර්ශන රාමුවස්සේ දකින්න පුළුවන් වුණා. අනුමෝදන් වෙන්න පිංගතුනේ අනුමෝදන් වෙන්න. තමන් පින් කරගත් අයත් සංසාරයෙන් නිදහස් වුණා මේ බුද්ධ ශාසනේ. අනිත් අය පින් කරනකොට ඒ පින අනුමෝදන් වෙන්න දක්ෂ වෙච්ච අයත් මේ බුද්ධ ශාසනේ සංසාරයෙන් නිදහස් වුණා. මං අද බණට කියන කතාව එහෙම එකක්. මීට බොහෝම ඈතකට පෙර මින් කල්පලක්ෂයකට ඉහත පියු මතුරා එහෙම නැත්තම් පදුමුත්තර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ එක පින්වන්තේ නියත විවරණ ගත්තා. මතු අනාගතේ ගෞතම නමින් මින් කල්පලක්ෂයකට පෙර අරහත් සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙද්දී ආන්ගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ දිවස්ලාභීන්ට අග්‍ර ශ්‍රාවකයා වෙන්නේ මමයි කියලා විවරණ ගත්තා. කවුද විවරණ ගත්ත කෙනා? ඒ තමයි අනුරුද්ධ කියන මහා පින්වන්තයා. කල්පලක්ෂයකට පෙර විවරණ අරගෙන කල්පලක්ෂයම සසරේ ආවා. හොඳට පින් පුරාගෙන මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු පහළ වෙලා ඒ බුදුවරු පිරිනොම් පෑවට පස්සේ පසේ බුදුවරුන්ගේ යුගයක ඕන්න මහු ඉපදිලා. ඉපදිලා තියෙන්නේ දුප්පත් කෙනෙක් විදිහට. චූටි පැල්කොටේක
චූටිවට ජීවිතය ගත කරනවා. සුමන කියල මහා සිටු කෙනෙක්ගේ දාසයා. ඔහුගේ නම අන්න බහාර. මොකදදයාගේ නම අන්න බහාර. අන්න බහාරගේ රස්සාව සුමන සිටුවරයාට හිටපු හරකුන්ට තනකොළ මිටි ගෙනත් දෙන එක. අන්න බහාර උදේමයනෝ දෑකැත්තෙන් තනකොළ කපනවා, මිටිමිටි බැඳගන්නවා, කරත්ති පුරවාගෙන සුමන සිටුතුමාට අරගෙන ඇවිල්ලා මිටි ගාන විකුණනවා. ඕකෙන් තමයි අන්න බහර යාන්තන් ජීවිතය ගැට ගහගෙන ගිය. දවසක් අන්න බහර කරත්තේ දක්කගෙන සුමන සිටුවරයාට මේ තනකොළ ටික අරගෙන එනෝ. එද්දි දකිනවා අහසින් ඈතින් පක්ෂියෙක් පේනවා වගේ. ඉතාම සුන්දර රූපකායක් ඇති උපරිට්ඨ නම් වූ පසේ බුදුරජාණන් වහන්සේ හිමාලයේ ඉඳලා අහසින් වඩිනවා. අවස්ථාව. ඒකට මොකද්ද කියන්නේ? අවස්ථාව. අද අපිට අඩුගානේ අවස්ථාවක් තියෙනවා නම් රහතුන් මුනිවරු අහසින් වැඩියා කියලා හිත පහදව ගන්න. ඒ තමයි අද තියෙන අවස්ථාව. අද එහෙම ඒ යුගයේ තිබුණු අහසින් පළඟ බැඳගෙන මුනිවරු එරදීන් වැඩම කරන දර්ශන අද ඉවන්නේ. මේ ලංකාවේ තිබුණා අනුරාධපුරේ පැත්තේ අම්මලාට වී පැදුරු වේල ගන්න අමාරු වෙන තරම් රහතන් වහන්සේලා වැඩම කරපු යුගයක්. දිගේ කිවරයිද? දැන් ඉතුරුලා තියෙන්නේ මේ බුද්ධ ශාසනය ඇතුළේ අපිට චූටි චූටි පිහිටක් හදාගන්න යම් යුගයක්. අන්න බහර ඈතින් දැක්ක අර පසේ බුදුරජාන් වහන්සේව දකිද්දිම හිත පැහැදිලා. පසේ බුදුරජාන් වහන්සේ අන්න බහරගේ ඉස්සරහා මෙහෙම පොළවට බැස්සා. දැන් මාවතේ පාත්‍රෙ දෝතේ තියාගෙන පිණ්ඩපාතේ වඩිනෝ. අන්න බහර කරත්තේ නැවතුවා. පසේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහි මැන්දා. ස්වාමීනි, දන් ලැබිලද? පින්වත්, දානි ලැබෙයි ඉතින්. අනේ ස්වාමීනි, ඔබ වහන්සේට පුළුවන් ද ඩිංගිත්තක් මං වෙනුවෙන් ඉන්න? මං ස්වාමීනි පොඩ්ඩක් ගෙදෙට දුවලා ගිහින් බලන්නම් ඔබ වහන්සේට දෙන්න දෙයක් තියෙනවද කියලා. අන්න බහර එහෙම දිව්වා. බිරිඳට යන ගමම කතා කරගෙන ගියා. හාමිනේ, මොනවා හෝතියේද දානෙට පූජා කරන්නට? හාමිනේගේ ඇතුළේ ඉඳලම කිව්වා, ඔහේගේ බක් කොටහ තියෙනවා. අන්න බහර ආයෙ දුවගෙන ආවා. පසේ බුදුරජාන් වහන්සේට වැඳා, ස්වාමීනි මට අනුකම්ප කරන්න. මට තියෙන චූටි පැල්කොටේට ඔබ වහන්සේ වඩිමු. පසේ බුදුරජාන් වහන්සේ වඩම්මාගෙන ගියා පැලට. දැන් මේ පසේ බුදුරජාන් වහන්සේ පැලේ තිබ්බ මොකක් හරි ආසනයක වඩා හිඳුවල අන්න බහාර දම් බෙදන්ඩ ලැහැත්ති. දංහෙන්ද හැඳි දෙකක් විතර පූජා කරනකොට පසේ බුදුරජාන් වහන්සේ හතවහනෝ. අන්න බහර කියනවා, ස්වාමීනී, දන්න දුන් මා දැන් දුප්පතා. අනුන්ට අතපාන දාසයා. දන් නොදීම නිසා ස්වාමීනී මම මේ විඳවන දුක් මට ඇති. ස්වාමීනී මට අනුග්‍රහ කරන්ට, මට අනුකම්ප කරන්ට අද මේ දානේ ඔබ වහන්සේටයි. අතවහන්ට නම් එපා ස්වාමීනී, ඔක්කොම පිළිගන්ට. අන්න බහර පසේ බුදුරජාන් වහන්සේට තමන්ට තිබුණු මුළු බත පූජා කළා. පසේබුදු රජානු ඒ දානය වැළඳවා. අන්න බහර උදේම තනකොළ කපන්ඩ ගිහිල්ලා වෙහෙසේලා බඩගිනි දාහය ඇගේ තිබ්බට හිටේ හතගත්ත ප්‍රීතියෙන් පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කර කර සාදු කිය කියතන හිටිය. දංවල දලිවරවිච්චි පසේ බුදුරජාණන් වහන්සේට අන්න බහර කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට දම්පිදූ මේ පිනෙන් මට නං ආයිත් වතාවක් මේ සසරේ දුප්පත්වෙන්ට නොලැබේවා. මට ස්වාමීනි නෑ කියන වචනේවත් අහන්ට නොලැබෙන එබඳු ධන සම්පත් ඇති ජීවිත ලැබේවා. ඕක තමයි පැතුම. පසේ බුදුරජන් වසේ කියන්නේ මනුස්සයගේ හිතේ තිබුණ අසරණකමත් එක්කන පැතුමෙන්නේනේ. ඕක පැතුවා. පසේ බුදුරජන් වහන්සේ ආශිර්වාද කළා, ඉච්චිතං පත්තිතං තුයිහං කිප්ප මේව සමිජ්ජතු. ඔබේ යම් ඉල්ලීමක් පැතුමක් ඇද්ද එය ඉක්මනින් සමෘද්ධිමත් වේවා.
සබ්බි පූරෙන්තු සංකප්පා චන්දෝ පන්නරසෝ යතා. සොලොස් කලාවෙන් හඳ පිරෙනවා වගේ ඔබේ පැතුමත් පිරේවා. ආශිර්වාද කළා. ඔය ආශිර්වාදය අන්න බහරගේ ගෙදර වෙනකොට සුමන මහා සිටුවරයා හිටියේ ඇඳේ හාන්සි වෙලා. සිටුතුමාගේ යහනට උඩ තිබිලා තියෙනවා සිටු පරම්පරාවේ ඡත්‍රය. ඒක අපිට අද හිතාගන්න බෑ පිංගතුනි. අද වුණත් ගෞරව පූජනීය වස්තු වඩම්මනකොට මුතු කුඩ අල්ලනෝනේ. ඉතින් ඒ වගේ එකක් වෙන්න ඇති කියලා අපි හිතමුකෝනේ. ඒකට කියනවා සිටු පරම්පරාවේ ශ්වේත ඡත්‍රය. ඔය ශ්වේත ඡත්‍රයේ අධිගෘහිතව හිටියා දෙවඟන. මේ දෙවඟන සුමන සිටුතුමාගේ ඉෂ්ඨකාමි දෙවඟන දන්නවා. දෙවඟන එකපාර සාදු 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 කියලා මහා හඬින් සාදුකාර දුන්නා. සුමන සිටුතුමා අහනවා දෙවඟනගෙන්, ඈ දේවතාවි කුමකටද නුඹ සාදුකාර දෙන්නේ? අද මගේ නිවසේ දානයක්වත් නෑ සුමන සිටුවරේ. ඔබතුමාගේ නිවසේ දානයක් නැති වුණාට අද ඉතා අසිරිමත් දානයක් මේ මොහොතේ වුණා. මංගේ දානයයි මේ අනුමෝදන් වුණේ. එතකොට සුමන සිටුවරේ අහනවා, ඈ දේවතාවි මේ සිටු ගෙදර මං කොච්චර දන් දීලා තියෙනවද? මං දෙන දාන නුඹ අනුමෝදන් වෙනව මං අහලනේ. නුඹ මේ පිටතැනක දානයක් අනුමෝදන් වෙන්න මොකද්ද අපේ ඕකේ එච්චර වටිනාකම? සිටුවරේ, ඔබ දන් දෙන්නේ ඔබට තිබිලා. ඔහු දන් දුන්නේ ඔහුට තමන්ගේ ජීවිතේ ලැබිච්චි එකම එක අවස්ථාවයි. කුසගිනි 1000කින් මහන්සි වෙලා ගෙදර ගියපු ගමන් බට්ටික කනවා කියලා හිතාගෙන ආපු මිනිසයා තිබිච්චි බට්ටික පූජා කළා. ඒකත් 7 දිනක් නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා වැඩහිඳ ඒ සමාපත්ති සුවයෙන් නැගිටපු පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒ දානේ පූජා කරපු පින්වන්තයාට ඊළඟ වේල ලැබෙන්නේ කොයි වෙලාවේද කියලා අදහසක්වත් නැතුව ඔහුට තිබුණු සියල්ල ඔහු පූජා කළා. ඔහුගේ ඒ පින්කම ආශ්චර්යයි. මං ඒ නිසා අනුමෝදන් වුණා. එතකොට සුමන සිටුවරයාටත් අර දක්ෂකම තිබ්බ. මොකද්ද දැන් එක දක්ෂකම මං කිව්වනේ, තමන් පින් කිරීම පළමු දක්ෂකමයි. දෙවෙන්න, තමන් පින් නොකලත් අනුන් කරන පින්කම් සාදු සාදු කියා අනුමෝදන් වීම දෙවන දක්ෂකමයි. බලන්න මේ සිමන සිටුතුමාට මේ පින්කම අනුමෝදන් වෙන්න ඕන කියලා හිතුනේ. පිනක් අනුමෝදන් වෙන්න දක්ෂ දෙව්දුවක් තමන්ගේ ඡත්‍රයේ හිටපු නිසා. මේ භූමියට පැමිණෙනකොට මේ භූමියේදී සැදැහැති හැම දිනෙකට පින් අනුමෝදන් වෙන්න, පිනක් අනුමෝදන් වීමේ අවස්ථාව වෙනසෙන්න එපා කියලා නේද අපේ ගුරුදේවන් වහන්සේ පුවරුවක් පවා ප්‍රදර්ශනය කළේ. මේ වෙහෙර, මේක දිව්‍යමය වෙහෙරක්. මිනිසෙකුට ලේසියෙන් S2කින් දකින්න නොලැබෙන, හිතාගන්න බැරි තරම් මනරම් වෙහෙරක්. මේ වෙහෙරට පැමිණෙන කෙනෙකුට අනුමෝදන් වීමේ වාසනාව නැතුව මේ වෙහෙරෙන් ගියොත් අපරාධේ. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ පුවරුවක් ගැහුවා, මේ වෙහෙරේ විචිත්‍රත්වය දැකලා හූල්ලන්න නම් එපා, අනුමෝදන් වෙන්න කියලා නේ. අනුමෝදන් වෙන්න දක්ෂකම තියෙන අය නිසා තව අයට අනුමෝදන් වෙන්න පුළුවන්. අර දේවතාවේ අනුමෝදන් වෙච්ච නිසා සුමන සිටුතුමාත් අත් එකතු කළා. කියන්න දේවතාවේ, කවරෙක්ද ඒ ඔබට අනුමෝදන් වෙන්න තරම් අපූර්ව දානයක් පූජා කරපු ඒ කෙනා කවුද? සිටුවරේ වෙන කවුරුත් නෙමෙයි, ඔහු අන්නබහර ඔබේ දාසයා. සිටුතුමා ඒ මොහොතේම අන්නබහරව මාලිගාවට ගෙන්නන්ට පයින්ඩයක් යවනවා. අන්නබහර මාලිගාවට ආවා. සිටු මාලිගාවේදී සිටුතුමා අහනවා, මිත්‍රයා අන්නබහර අද දානයක් පූජා කළාද? ස්වාමී සුමන සිටු අද දානයක් පූජා කළා. මිත්‍රයා අන්නබහර, ඔහේ ඒ පූජා කරපු දානේ පින මට පවරන්න බෑද? දැන් සුමන සිටුතුමාට ඒ දානේ ගැන, ඒ පින ගැන ලෝභ හිතිලා
ඕක මට පවරන්ඩ වෙයිද? මේ අහිංසක දාසයනේ. මේ දාසය නිශ්ශබ්දව හිටිය. එතකට සුමන සිරතුමා කියනවා නෑනෑනෑ මිත්‍රය නිකන්න වේ නිකන්න වේ. කවනු දාහත් දෙනවා. කහවනු දාහකට මට ඔය පින පවරන්ඩ වෙයිද? අන්න බහාර කල්පනා කළා. තනකොළ මිටි ගෙනත් දීලා මෙච්චර කාලෙකට එක දවසකට එක කහවනුවක්වත් ලැබිලනේ. දැම් මේ පින පැවරිල්ලට කහවනු දාහක් අත දිගැරලා දෙන්න ලැහැත්ති. එහෙනම් මේක සෙල්ලං එකක් නෙවෙයි. මේක දුන්නොත් මට නැතිවෙයිද වය හිතුණා. අන්න බහර කියනවා අනේ සිටුතුමනි, ඒ උත්තමයකින් මං අහලා එන්ටද? ඒ උත්තමයකින් අහලා ඇවිත් ඒ උත්තමයා කැමති නම් මං ඔබට පින පවරන්න. අන්න බහර දුවගෙන ගියා උපරිට්ට පසේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ඒ පසේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අන්න බහර අහනවා, ස්වාමීනි, මගින් මාගේ ස්වාමී සුමන මහා සිටු කරගත්ත පින ඉල්ලනවා. ස්වාමීනි, මං පින දුන්නොත් මට පින නැති වෙයිද? පසේබුදුරජාණන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධයට බණ කියන්න බෑ. හැබැයි පසේබුදුරජාණන් වහන්සේලාගේ බණ පුදුම සුන්දරයි. පිනක් රැකගන්න, පිනක් මහත්ඵල මහානිසංස කරගන්න ඒ උත්තමයන්ට පුදුම ලස්සනට බණ කියන්න පුළුවන් වුණා. පසේබුදුරජාණන් වහන්සේ අහනවා, අන්න බහාර, හිතන්න මෙහෙම, අන්ධකාරයේ තියෙනවා ගමක්. ඒ ගමේ තියෙනවා ගෙවල් 100ක්. එක යහපත් මිනිසෙක් එක ගෙදරකට ගිහින් පහනක් පත්තු කරනවා. දැන් ඒ ගෙදර ඔහු දල්වපු පහනින් එළිය වෙලා. ඒ ගෙදර පහන පත්තු වෙනවා පේනකොට අනිත් ගෙවල්වල මිනිස්සුන්ට හිතෙනවා, අනේ අපේ ගෙවල්වලත් එළිය තියෙන කොච්චර එකක්ද. එයාලා තමන්නේ පහන් වලට තෙල් දාගෙන වැටි දාගෙන ගින්දර හොයාගෙන එනවා මේ ගෙදෙට්ට තමුන්ගේ පහන පත්තු කරගන්න. ඈ අන්න බහර, අර පහන දැල්වෙන ගෙදර කට්ටිය අනිත් ඈයන්ට පහන් පත්තු කරගන්න දුන්නොත් එහෙම තමන්ගේ ගෙදර එළිය නැතුව යයිද? එතකොට අන්න බහර කියනවා, නෑනේ ස්වාමීනි, එක ගෙදරක එළිය තියෙද්දී තව ගෙදරකට එළිය දුන්නොත් එළිය වැඩි වෙනවනේ. ගෙවල් 3කට එළිය දුන්නොත් තව එළිය වැඩි වෙනවනේ. ගෙවල් 100ට එළිය දුන්නොත් ගම මෙලියයිනේ. පසේබුදුරජාණන් වහන්සේ කිව්වා, අන්න බහාර, මේකත් ඒ වගේම තමයි. ඔබ කොච්චර පින් අනුමෝදන් කළත් ඔබේ පින ඌණ වෙන්නේ. ඒ නිසා අන්න බහාර කැමති අයට කැමති තරම් පින අනුමෝදන් වෙන්න දෙන්න. අන්න බහාර හරි සන්තෝෂෙන් ගියා. සුමන මහා සිටුතුමාට කියනවා, සිටුතුමනි සිටුතුමනි, පින ගණ්ඩල හැත්තියෙන්ට මං පින පවරණ්ඩල හැත්ති. එතකොට සුමන සිටුතුමා අසුරක් ගහලා සේවකයට කතා කරනවා, ගෙනෙන් අර කහවනු දා. අන්න බහර කියනවා, නෑ 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 සිටුතුමනි, සල්ලි වලට නෙමෙයි, මට සද්ද පහක්වත් එපා, මං ඔබතුමාට සන්තෝසින් මගේ පින පවරනවා. අන්න බහර කියනවා, මං උතුම් පසේ බුදුරජාණන් වහන්සේට මට ලැබෙන ආහාරයක් ගැනවත් නොහිතා මට තිබ්බ සියල්ල පූජා කරගෙන යම් දානමය පිනක් රැස් කළාද ඒ මාගේ පින සුමන මහා සිටු අනුමෝදන් වෙත්වා කිව්වා. එතකොට ඒ පින අනුමෝදන් කිරීම, ඒ පින අනුමෝදන් කරද්දී සුමන සිටුතුමා අන්න බහාර යම් පිනක් කළාද, අනේ ඒ පින මමද සතුටින් අනුමෝදන් වෙමි කියලා අනුමෝදන් වුණා. සුමන සිටුතුමා කහවන දාහ දෙනවා. ඒ කහවන දාහ දෙද්දී අන්න බහර ආය ප්‍රතික්ෂේප කළා, නෑ මිත්‍රයා, මේක දෙන්නේ සන්තෝෂෙට. මේකෙන් මං ඉවර කරන්නේ ඔබට දෙන දේවල්. අදින් පස්සේ ඔබ මගේ දාසයා නොවේ, ඔබ මගේ මිත්‍රයා. අර ගඟ කෙළවරට වෙන්න තියෙන ඉඩම ඔබටයි. ඒ ඉඩමේ මං මාස කීපයක් ඇතුළත ගෙයක් හදනවා. ඒගේ නුඹටයි. මගේ සේවක පිරිස දෙකට බෙදලා නුඹට සේවා කරන්න ඒ ගෙදෙට දෙනවා. අදින් පස්සේ මිත්‍රයා, නුඹයි මායි යාළුව විදිහට පින් කරමු. බලන්ට පසේබුදු කෙනෙකුට දන් දීලා ඒක ගියපු දුරක්නේ.
அது மே கரப்பு தானமே பிங்கம், அது மே கரப்பு சுவிசேசி பிங்கம், தானே வித்தரன்னுமே மே கரப்பு சுவிசேசி பிங்கம். அவருத்தக்கட்டு எக்கம எக்க வத்தாவாக போகோ விழாவற்று ஜீவித்தேக்கு கருகண்ட கால வகவானு எதென்னி அவருத்தக்கட்டு மாசையாய் மே பிங்கங்களட்டு உப்பரிம காலே மாசையாய் ஏ மாசையிட தமாய் விசேஷம் கேயாண்டி சீவர மாசைய சா கட்டின மாசே மே அன்னி கட்டின மாசே வப்போய இந்தல இல் போய வெனக்காங் கட்டின மாசே மாசையாய் மேக்கிட்ட தீர்ணி போக விழாவிட கிஹி பிங்கத்துலட்னங் கட்டின பிங்கமாக அனுமோதங் வீம உணத் வெடிப்புற லெபென் நேக்காய் இது அப்பி நங்க இத்தி சுவாமின் ஹசல நிசா அப்பி கட்டின பிங்கமின் பிங்கமட்ட வகை வட்டின நிசா அப்பே ஹித்தொல தாக்சகமத்திய நாங் அனுமோதங் வென்று அப்பிட்டு குடா கட்டின அனுமோதங் வென்று புழுவான் எதக்கொட்டு கட்டினையாக் அனுமோதங் வீம கியன்னு எக்கேதி மம தெக்கலத்தினோ குடாக் விழாவிட்டு மினிசு அனுமோதங் வீம ஹரியட்டு தானே நேத்தி நிசா அனவசிய பொறக்கேமக்கிறனும் ஏக்க என்ன மம்மி கரஹாவாக் நிமிக்கிறானே ஏக்க என்ன பின்னட் ஆசானிசா தமாய் மம தனே பிங்கமே கொட்டஸ்காரைக் வென்றோனா மாத்தே பிங்கமே கொட்டஸ்காரைக் வென்றோனு கேள் அரை ஹித்திங் என்னவானே ஆசாவா ஹித்தினோ கொட்டஸ்காரையா வென்னே ஓய் காட்டின ஜீவரே சுட்டுக்கிட்ட ஹரி அங்கிலிக்கே எல்லாம் ஹரி வதின்றோனா நெத்தம் மட்ட நெத்தி வெய்யே பின என்ன சாவையால் பேதிருக்கிறான்ட்டு மே கட்டினிங் ரெஸ் என்ன பின் அணிக்குத் பிங்கம் பிங்க துணி துரேத்துக்கு தியலா தெங் அது மேக்கென ஹிதண்டு மே பிங்கம் ஒப்ப ஸ்ரத்தா ரூபாஹினியங் நரபண்ணி ஒப்ப விதேச ரட்டக்கு இந்தித்தி வேண்டு புல்வான் ஒப்ப விதேச ரட்டை இந்தல உணாத் அணி சாது சாது கீழ அனுமோதங் வேணுவான் ஒப்ப மே பிங்கமே காந்த கொடஸ்காரி உங்கது கட்டினி வர்ணனா கிரிமே தி புதுரஜானன் வஹன்சி கட்டினே வர்ணனா கரன்ற தேசனா கருப்பு மூலிக காதா பிழை ஹம்புன்னே ஹெபை கட்டின வம்சே கீழே பொத்தத்தினும் ஆங்கி கிரந்தை கட்டினே வர்ணனா கரணும் கட்டினே கீழே கியன்னே ஐய் பட்டவிரிவன் ஜாத்து கம்பதே ந சலதி மேருரிவாதி வாயுனா வஜிரமிச்ச பிஜதே கணங் தமிதங் மத்தோ கட்டினந்தி உச்சதி கீனோ பட்டவிரிவன ஜாத்து கம்பதே சியகணங் தஹஸ்கணங் லக்ஷகணங் கோட்டிகணங் ஜனையாவ தராகணத் அகம்பித்தவ இண்ட புழுவங் மகப்பொலவ வகே கட்டினையே பின கட்டினே கியனைக்கு அனுமோதங்கின பிரமாணி வெடி உனா கீழ காட்டினே கம்பாவின்னே ஏகதமாய் காட்டினே தீன்னு ஆசிரிய மகப்பொலவ வகை பெத்திரிச்சி மகப்பொலவ வகை தராகண்ட புழுவங் அமுத்து ஹையா கட்டின பின்னட்ட தீனும் ஏகாய் பிங்குத்துனே கட்டினைய சாங்கிக கரண விழாவே யம்தா சங்கசத்து கரண்ட வஸ்து தீனும் அது ஏவா ஒக்கும தீன்னு காட்டினேட்டு யாட்டிங் ஏனிசா இமங் கட்டின ஜீவரம் பிக்கு சங்கஸ் தேம கேனு வச்சினே சியலு சங்கசத்து தேவல் பூஜா கலா வினோ கது கட்டினே புலுல் பட் ஹரியட்டு ந சலத்தி மேரு ரிவாத்துவாயுனா ஹுலங்கட்டு ஹொலவண்டு பெரி மகமேரு பர்வத்தராஜா வகி கட்டினேங் ரெஸ்வின பின் லேசியங் கெலெஸ்தோல்ட்டு ஹொலவண்டு பே கெலெசித்த இஸ்ரஹா பிங் ஹெல்லிலயனம் கெலிஸ் கிழக்கியன் ஹிமான் அனதுருதாயக தேவல்னி ஏ அனதுருதாயக கெலிஸ் சொல்லட்டு கட்டினிங் பிங் ரெஸ் கருப்புகினாக பின லேசிங் ஹொல்லண்டு பே வஜிர மிவச்சன பிஜ்ஜதி கணம் ஹரியட்டு கணத்தின் அதிக தியமந்திய அன் கிசிவக்கிங் சிந்திண்டு பே வகே கட்டினிங் ரெஸ் என பின் லேசியங் அக்குசலிக்கிட்ட சிந்திண்டு பே தமிதங் மத்து ஆங் ஏனிசா கட்டின ஜீவர பூஜா பிங்கமற்று கட்டின கட்டின மே பின்ன ததை ததை கியா கியன்னே
කටින කියන එක අදහසමකක්ද තදයි ශක්තිමත්. මෙබඳු ශක්තිමත් පින්කමක්. ඒ පිණි ශක්තිමත් භාවය යෙදෙන්නේ ඇත්තෙන්ම සංඝයාට සැලසෙන පහසුව නිසා. අද යුගයට ඒක ගොඩාක් ඈත වුණත් බුදුරජාන් වහන්සේ කටිනේ අනුදෙන වදාලේ මිනිස්සු ගිහියෝ ගැන හිතලා නෙමෙයි. බුදුරජාන් වහන්සේ කටිනේ අනුදෙන වදාලේ භික්ෂුන් ගැන හිතලා. ඒ කාලේ හිටියා දුතාංගධාරී භික්ෂුන්. ඒ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිපත්ති හරි තදයි. මං තුන් සිවුරෙන් යැපෙනවා කිව්වොත් ආයේ තුන් සිවුර විතරයි. මං රුක්සෙවණක වැඩ ඉන්නවා කිව්වොත් රුක්සෙවණ විතරයි. මං පාංශකූල චීවර විතරයි පොරවන්නේ කිව්වොත් පොරවන්නේ පාංශකූල චීවර විතරයි. මං ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනවා කියලා තීරණය කළොත් ආයේ ගෙපිලි වලින් වඩින පිණ්ඩපාතයක් විතරයි. එකපාරක් දම් බෙදාගෙන ඒ දම් බෙදාගෙන අත මෙහෙම වැහුවොත් මං ආයේ මොන බඩගින්නක් ආවත් යලිනම් ඒ දවසේ දානේ පිළිගන්නේ කිව්වොත් දානේ පිළිගන්නේ නැමයි. අදිෂ්ඨාන කරගන්නවා ඒ කාලේ ඒ දුතාංගධාරී භික්ෂූන්. ඒක කියනවා හරි හිතාගන්න බැරි වීරෝධාර මුනිවරුන්ගේ දුතාංගය නේසජ්ජිකංගය නිදාගන්නේ. හිතන්න බෑද අපට. අද ඒ මං ඒකයි කිව්වේ කාලය කියලා එකක්. මලට මං කිව්වනේ මේ ලැබිච්ච කාලය අපත දාගන්න එපා කියලා. අද තියෙන කාලය පිංගතුන වෙනම කාලය. අනුරුද්ධ මහරහතන් වහන්සේම අරහත්වෙන් පස්සේ භික්ෂුන්ට කියනවා මං නොනිදා භාවනා කරන්න අරගෙන දැන් අවුරුදු 55ක් ගත වුණා. එයින් මං නිින්ද සම්පූර්ණයෙන්ම දුරු කරලා තාම අවුරුදු 25යි. එහෙනම් ඉතුරු ටික ඔක්කොම කෙලෙස් සහගත භික්ෂුවක් විදියට වීරිය කරලා නොනිදා භාවනා කරලා තියෙනවා. නිින්ද සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා අවුරුදු 55ක්. උන්වහන්සේලගේ තීරණ හරි තදයි. කෙලෙස් වලට කිසිම ඉඩක් නැති පුදුම ශක්තිමත් හිත් ඒ දුතාංගධාරී භික්ෂුන්ට තිබ්බා. ඒ දුතාංගධාරී භික්ෂුන්ට අනුකම්පා කරලා බුදුරජාණන් වහන්සේ කටිනේ අනුදෙන වදාලා මූලික විනය පිටකයේ පිංගතුනේ කටිනේ ආනිසංස පෙන්වන්නේ භික්ෂුන්ට විතරයි. කටිනේ ආනිසංස ලැබෙන්නේ කාටද? භික්ෂුන් වහන්සේලාට, සංඝයාට. සැදැහැවතුන්ට ලැබෙන ආනිසංසය වචන දෙකයි තියෙන්නේ. යමෙක් ඒ කටිනේ බහරගෙන ඒ කටිනය සංඝයාට පූජා කරලා සංඝයාට පහසුව හදනකොට ඒ කරන උපාසක උපාසිකාවට කටිනෙන් රැස් වෙන පින මහත්ඵලයි මහානිසංසයි. ඔය වචන දෙකින් විතරමයි බුදුරජාණන් වහන්සේ කටිනේ වර්ණනා කරලා තියෙන්නේ. වෙන අනිත් සියලු වර්ණන මූලික දේශනාවෙන් පරිබාහිරයි. මූලික දේශනා ඇතුලේ තියෙන වර්ණනාව කටිනෙන් රැස් වෙන පින ඒ දායකයන්ට මහත්ඵලයි මහානිසංසයි කියන එක විතරයි. හැබැයි ඒක ඇතුලේ ඔක්කොම තියෙනවා. මහත්ඵලය කියලා කිව්වේ පිංගුතුනේ කටිනෙන් ඔබ රැස් කරගන්න පින සියලු ඵල අතරේ මහත්ම ඵලය වන අරහත් ඵලය උපදවනවා. මහානිසංසය පිංගුතුනේ ජීවිතේ කරගන්න පිනකින් ලැබෙන ආනිසංස අතරේ සැනසිරිදායකම ආනිසංසය වන අමා මහ නිවන නම් වූ ආනිසංසය කටින පිනෙන් උපද්දනවා. ඒ නිසා පිංගුතුල අප්‍රමාණ සතුට වෙන්න අද මේ කටින පින්කමට මූලිකත්වයේ ගත්ත අපේ පින්වත් ලොතින කර්නල් දමින්ද ඉදිරිසිංහ මහත්මයා, ආදරණීය බිරිඳ ගංගා විජේතුංග මහත්මියත් එක්ක එකතු වෙලා, දසිත් ගත්සර පුතා, මනුතජ කේශව් පුතා, ධරිණී නිෂත්මා දූ මේ දරුවනුත් එකතු කරගෙන ජීවිතේ අනුස්මරණීය වූ මේ පින්කමෙන් කරන කටින ප්‍රාර්ථනාව පින්කමේ පැතුම හරි සුන්දරයි. නිවනට යන මඟ අවහිර නොවී නිවන් දකිනා මොහොත දක්වා අපහට කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. ප්‍රඥාව දියුණු කරගන්ට අපට මේ පිණින් ආශිර්වාද ලැබේවා. මේ ගෞතම බුදු සසුනේම උතුම් ධර්මාවබෝධය පිණිස මේ කටින මහා පින හේතු වාසනා වෙත්වා කියන පැතුම. ඉතින් මං හිතන්නේ ඔබට තියෙන පැතුමට
මේ කටින පින්කම කියන එක ගොඩාක් උදව් කරයි සංසාරේ. වෙන්න තියෙන බාධා වෙන තැන් ඔක්කොම ඔබේ පුණ්‍ය ප්‍රාර්ථනාව ඇතුලේ තියෙනවා. අපේ නිවන් මගට තියෙන ප්‍රධානම බාධකේ අසත්පුරුෂයා. අසත්පුරුෂයා මුණ ගැහුණොත් එහෙම කලක් හදාගත්ත පින්කම් ඔක්කොම ඒ අසත්පුරුෂයා එක මොහොතින් නැසනවා. ඒ නිසා මේ කටින පින්කමේ අනුහසින් කටිනේ කරපු ඔබටත්, කටිනේ අනුමෝදන් වෙන අහිංසක සැදැහැතියන්ටත්, අසත්පුරුෂ ඇසුරක් නම් ජාති ජාතිත් නොවේවා. සත්පුරුෂ ඇසුරේ රැකෙන්නට වාසනාව ලැබේවා. කටිනෙන් රැස් කරගන්ට යදුනා වූ මේ උතුම් පින පින්වතුන්ලට අකුසල් විනිවිද යන්න පුළුවන් ප්‍රඥාව උපදවා ගන්නට හේතු වාසනා වෙත්වා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සස්න පවතින කාලයකම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ අවවාදවලට කීකරු වෙලා ධර්මාවබෝධය ලබන්ටත් වාසනාව ලැබිත්වා. ඔය කටිනෙන් රැස් වෙන පින භික්ෂුන් වහන්සේලාට උදව් කරනවා මේ මේ ආනිසංසවලට. අනාමන්තාචාර්ය කටිනය ආස්තරණය කරපු අද දවස ඉඳලා දැන් අද ස්වාමීන් වහන්සේලා මේ වෙනකොටත් මං හිතන්නේ කටිනාස්තරණ විනය කර්මේ කරලා ඇති. ඒ කටිනාස්තරණ කියන්නේ කටිනය අතුරනවා කියන අර්ථය. ඒක සංඝයා විතරක් කරන එක. එතනින් පස්සේ තමයි පින්වතුනි චීවරයේ කටින චීවරයේ බවට පත් වෙන්නේ. එතෙක් ඔබ වැඩම කෙරෙව්වේ කටිනේ ඇතිරීම උදෙසා සංඝයාට කැප සිවුර. ඒක හැම සිවුරකින්ම කරන්න බෑ. මේ කටිනේට පේ වෙන්න ඕන. කටිනේ කරන්න ලැබෙන මාසය වප්පල ඉඳලා ඉල් වෙනකන් වුණාට කටිනේට පේ වෙන්න ඕන ඇසල ඉඳලා. ඔයලා ඇසල මාසේ ඇවිත් සංඝයාට ආරාධනා කළානේ, ස්වාමීනි මේ වෙහෙරේ අපට අනුකම්පාවෙන් වැඩඉන්න, අපි ඔබ වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරනවා, ඔබ වහන්සේලාට අඩුවක් කරන්නේ. එදා පේ වෙච්ච එකේ ප්‍රතිඵල අද භුක්ති විඳිනවා. එදා පේවිලා කටිනේ කරන්න සුදුස්සෝ බවට පත් වෙන්න ඕන මේ තුන් මාසේ. මං හිතන්නේ ওই කඩුවේ ලසපුවේ කටින පින්කම උදෙසා ඒ බාරගත්ත සදහවතුන් අපිට වස්වසන්ට කියලා ඇරයුම් කරනකොට මං පොඩි අනුශාසනාවක් කළා. මට ඒ අනුශාසනාවේදී හිතට ආවා බුදුරජාන් වහන්සේ වදාරපු හරි ලස්සන ගාථාවක්. යථාපි පුප්පරා සිම්හා කෛරාමාලා ගුණේ බහු. මල්කාරේ සුවඳැති මල් හොයාගෙන හොයාගෙන ගිහින් මලින් මල එකතු කරගෙන මල්මාලේ හැඩ කරගන්නවා වගේ. ඒවන් ජාතේන මච්චේන මිනිසුන් අතරේ උපන් ඔබ පින්කුසල් කරගන්න අවස්ථා ලැබුණු මොහොතේ කත්තබ්බං කුසලම් බහු. පුළුවන් තරන් පින්කුසල් කරගන්ට. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදේ. මං ඒ කටිනේ බාරගත්ත පින්වතුලට කිව්වා හරියට ඔයාලට මේ ලැබිලා තියෙන අවස්ථාව මේ වගේ. ඇසළ මාසේ ඉඳලා වප් මාසේ වෙනකන් මේ වස්තු මාසයට ස්වාමින් වහන්සේලා ඔයාලට වරයක් දීලා සංඝයාව මුල් කරගෙන කැමති තරම් පින් කරගන්න. හරියට මල්කාරයෙකුට මල්වත්තක අයිතිකාරේ මෙහෙම කතා කරලා කියලා, මං තුන් මාසෙකට උඹට දෙනවා මල්වත්ත, කැමති මලක් කඩාගනි. කැමති මලක් කඩාගෙන කැමති ගෙත්තමක් ගොතාගනි. හැබැයි දෙන්නේ තුන් මාසෙයි. ඒ තුන් මාසෙන් පස්සේ නුඹ යා යුතුයි. ඒ තුන් මාසේ ගත වෙද්දී අර මල්කාරයා දක්ෂයෙක් නම් එයා මොකද්ද කළ යුත්තේ? එයා දක්ෂයා නම් එයා හීනෙනුත් මාල ගොතයි. ඇයි එක රැයක්වත් අපතේ දැමීම අපරාධේ? මන් දන්නවා මේ පින්වතුන්ලා හීනෙන් පවා කටින පින්කම කරන්න ඇති. කටිනේට ලකල හැස්ති වෙනකොට හීනෙන් පවා පේන්න ඇති අපි කොහොමද දැන් ඕවා කරන්නේ? අර කටයුත්ත යොදාගන්න බැරි වුණා නේද? ඒක ඉක්මනට කතා කරගන්න ඕන අපේ ස්වාමීන් වහන්සේට. කීයක් මේ කාලවකවානේ ඔබට හිතුවිලි එන්නේද? ඒ හිතුවිල්ලක් හිතුවිල්ලක් ගානේ පිඟතුනේ ඔබට පිම්පිරුණා. භික්ෂුන් වහන්සේලාට ලැබෙන ආනිසංස පහ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදවල පෙන්නුවා. අනාමන්තාචාර්ය මේ කටිනාස්තරණය කරපු දවසේ ඉඳලා මැදින් පෝය වෙනකන් ආසන්න වශයෙන් මාස 5ක් භික්ෂුන් වහන්සේලාට විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා.
அவசரைக்கின் தொடவு கமே ஓன தெனக்கு பிண்டு பார்த்து விடமுக்கிறேன்னு போடுவாங்க. ஏக்க தம்மை அனாமந்தாச்சாரிய ஈலங்கட்டு அசமதானாச்சாரிய துங் சிவரு வலிங் எக்க சிவராக் அத்தெரல சிவரு தெக்கக்கிங் வெடையின்னு போடுவான். கணபோஜனைய ஏ கணபோஜன கிழக்கியன்னே ඇතැම්වෙලාවට භික්‍ෂූන් වහන්සේලා ගමේ දම්පිළිගන්ට කැප අකැප කියල සැදැහැවතුලව බෙදනෝ. සමහර මිනිස්සු ඉන්නෝනේ දුප්පත් ශ්‍රද්ධාවන්තයි. ඒ දුප්පත් ශ්‍රද්ධාවන්තයෝ භික්‍ෂූන් දංඉල්ලගෙන ගියොත් එහෙම තමන්ගේ ඇගේ කොටසත් දෙන්නට තියෙනවන ඒක හරි දෙනවා. එහෙම මිනිස්සු ඉන්නවානේ. ඒ මිනිස්සුන්ව සංඝයා විසින් නම් කරනවා මේ සේක සම්මත කුල. මේ ගෙවල්ලෝට පිණ්ඩපාතේ වැඩින්න එපා. ඒ මිනිස්සු පිණ්ඩපාතේ වැඩියොත් දන් දෙනවා පව් ඒ මිනිස්සු කියලා මේ සංඝයා සේක සම්මත කුල පනවනවා. ඒ සේක සම්මත කුලවලට භික්ෂුන්ට පිණ්ඩපාතේ වැඩින්න තහනම්. හැබැයි මේ කටිනේ ආනිසංස තියෙන කාලේ සේක සම්මත කුලයකට උන පිණ්ඩපාතේ වැඩින්න අවස්ථාව තියෙනවා. ඊළඟට යාවදත්ත චීවරේ කැමති තරමක් භික්ෂුන්ට සිවුරු පරිභෝග කරන්න සිල් පද ලිහිල් වෙනවා. දැනට අපිට සිවුරු පරිභෝග කරන්න බලන්නේ තුන් සිවුරයි. තුන් සිවුරෙන් පරිබාහිරව අපි සිවුරු පරිභෝග කරනවා නම් ඒවා අතිරේක චීවර බවට පත් වෙනවා. ඒ අතිරේක චීවර භික්ෂුන් වහන්සේලා විනයානුකූලව ළඟ තියාගත්තේ නැත්නම් ආපත්‍ති සිද්ධ වෙනවා. හැබැයි කටින ආනිසංස ලැබුවට පස්සේ ඒ භික්ෂුවට අර මෙදින් මාසෙ වෙනකන් කැමැති තාක් අතිරේක චීවර පරිභෝග කරන්න පුළුවන්. ඊළඟට කටිනේ ලැබූ භික්ෂුවට ඒ කටින ආනිසංස දැන් මේ වෙහෙරේ වැඩ ඉන්න එක ස්වාමීන් වහන්සේ නමකට තමයි ඔයාලගේ සිවුර පවරන්නේ. සතුටු වෙන්න දැන් මේ වෙද්දිත් ඔයාලගේ සිවුර යම් මේ වෙහෙරේ ඉන්න ස්වාමීන් වහන්සේ නමකට පූජා කරලා තියෙන්නේ. ඇතැම් වෙලාවට තමන් වහන්සේ ළඟ තිබුණු සිවුර අතහැරලා ඒ ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවට මේ වෙලාවේ ඒ සිවුර පොරවාගෙනත් ඇති. ඒ චීවරය ඒ ස්වාමීන් වහන්සේටත් චීවරය අනුමෝදන් වෙන සියලු ස්වාමීන් වහන්සේලාටත් තමන්ට ලැබෙන සියලු පිරිකර තමන්ගේ පෞද්ගලික පිරිකර විදිහට බාරගන්න පුළුවන්. ඕක තමයි භික්ෂූන්ට ලැබෙන ආනිසංස ටික. ඉතින් මම භික්ෂූන්ගේ ආනිසංසත් කිව්වේ ඔයාලට හිත සතුටු කරගන්න. ඔයාලට ලැබෙන ආනිසංස තමයි මහත්ඵලයි මහානිසංසයි. ඔය කටින වංශයේ පොතේ තියෙනවා නාගිත කියලා මහතෙරුන් වහන්සේ නම විපස්සී බුද්ධ කාලේ කටින චීවරය පූජා කරගෙන උන්වහන්සේ පින වර්ණනා කරනවා. ඒ පින් වරුණාවේ තියෙනවා ලස්සන වචනය. ආරපතේ ආරපතේ චක්කවත්ති සිරින් ලැබේ. ආරපත කියලා කියන්නේ කටින චීවරයේ තිබුණු ඉදිකටු තුඩක්. ඉදිකටු තුඩක් ගානේ දැන් මේ මා පොරෝගෙන ඉන්න පිංගතුනේ ඉදිකටු තොඩවල් ගොඩාක් තියෙන සිවුරක්නේ. මේ සිවුරේ සියලු කඩ මූට්ටු කරන්න ඉදිකටු තොඩවල් වලින් මහලා තියෙනවානේ. මේ සිවුරේ යම් ඉදිකටු තොඩවල් ගාන ගැන්නොත් ඉතින් ඒකට වෙනම වෙලාවක් ගන්න වෙනවා. මේක ඉදිකටු තොඩවල් ගයින්න ගත්තොත් කටින චීවරේ යම් තාක් ඉදිකටු තොඩවල් තිබ්බද ඉදිකටු තුඩක් 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 ගානේ මං සක්විති රාජශ්‍රී සම්පත්තිය ලැබුවා කියන. ඉතින් කටිනේ පින් බලය. උන්වහන්සේ පින් වරුණාව ඉවර කරනවා අහෝ බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ නම් අහෝ ආශ්චර්යයි. අහෝ ධම්මා. බුදුරජුන්ගේ සද්ධර්මය නම් අහෝ ආශ්චර්යයි. අහෝ සංඝෝ. බුදුරජුන්ගේ ශ්‍රාවක සංගරුවන නම් අහෝ ආශ්චර්යයි. පරිත්ත දානන් දත්වාන මන් දුන්නේ එකම එක සිවුරයි. ලද්දන් මේ විපුලං සුකං. හැබැයි මට මේ සියලු විපුල සැප සම්පත් ඒ එක සිවුරෙන් උපන්නා. එනිසා හිත් පහන් කරගන්න පින්වතුනි. කටින ජීවරේ කර ජීවර පූජාව කරපු ඔයාලා හිත් පහන් කරගන්න. අනුමෝදන් වෙන ඔබ හිත් පහන් කරගන්න. දැන් අර කතාවට අපි යන්නේ. මං කතාවක් කියවනේ ඔයාලට. ඔන්න එක්කෙනෙක් පින්කම කළා. අනිත් එක්කෙනා ඒ පින අනුමෝදන් වුණා. පින්කම කරපු කෙනා තිරෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ කපිල වස්තුවේ උපන්නා. එයාගේ නම අනුරුද්ධ.
අනුරුද්ධ චූටි කුමාරයා යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දී ඔට්ටු අල්ලනවා. කැවුම් කැවුම් 10ක් ඔට්ටුයි කියලා ඔට්ටු අල්ලනවා. වැඩේ කියන්නේ කුමාරයා පරදිනවා. පැරදුනාම රජගෙදරින් තමයි ඔට්ටු වලට හරියන්න කැවුම් අදින්න ඕන. ඉතින් රාජපුරුෂයෝ ඔන්න කැවුම් භාජනේ හිස්සුනම ආයෙ දුවගෙන යනවා. කැවුම් ඉවරයි ආන් කුමාරයා කැවුම් ගේන්නලු. අම්මට ටික දවසක් යනකොට හිතුණා පුතාට ටික ටික මෝරණ කොල්ලා නිසා නෑ කියන එක තේරෙන්න අරින්න ඕන. අම්මා සේවකයාගේ අතේ පණිවිඩයක් කෙව්වා, කැවුම් නෑ. සේවකයා කුමාරයාට කිව්වා, කුමාරයාණෙනි කැවුම් නෑ. එතකොට නෑ කියන වචනේ අහලා නැති අනුරුද්ධ කුමාරයා කියනවා, ආ ඒ නෑ කියන එක හොඳයි. කුමාරයා හිතුවා ඒ නෑ කියන්නේ කැවුමක නමක්. ආපහු රාජපුරුෂයා දුවගෙන ගියා, නෑ කැවුම් හොඳයිලු. ඔන්න ඒ අම්මා ඊට පස්සේ කල්පනා කළා, දැන් පුතාට නෑ කියන එක තේරන්න එපේ. හිස් බඳුනක් පියන වහලා පුතාට එව්වා. විවෘත කරලා බලද්දි තේරෙන්නේ නෑ කියන්නේ හිස් කියන එක. අම්මා එව්වේ හිස් බඳුන. හැබැයි අනුරුද්ධ කුමාරයා විවෘත කරනකොට ඒ බඳුන එහි දිව්‍යමය සුවඳින් යුක්ත දිව්‍යමය කැවුම් පිරී තිබුණා. පින්වන්තයාගේ පින. අපි පින්කලොත් පින්වතුනේ පින හෙවණෙල්ලක් වගේ අපේ පසුපස්සේ එන එක කාටවත් වළක්වන්න බෑ. මං ඒකයි කිව්වේ ලැබිච්ච අවස්ථාවේ අපි මේක කරගන්න ඕනා. අපි පින් කර ගත්තනම් අපි ආරක්ෂාව හදාගෙන ඉවරයි. ආයේම අනිත් අය විශ්වාස කළත් එකයි නැතත් එකයි. අපි හිතමු අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඒ කතාව අද කවුරුහරි විශ්වාස කරන්නේ නැහැ. ඔව්වා ගෝතපු කතා. ඒක උන්වහන්සේට අදාළද? එයාලා කියනවා ඔව්වා ගෝතපු කතා. එහෙම කොහොම කැවුම් පහළ වෙන්නද? ඒව අදාළ එයාලට. අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන් රැස් කරගත්ත පිනේ ආනි සංසේ භුක්ති විඳා නෑ කියන වචනවත් අහලා නෑ. එදා අම්මා යවපු කැවුම් කාලා අඬාගෙන ගෙදර ගියා කියනවා. අම්මා මයිත් එක තරහක් තිබ්බද? මෙච්චර කලක් ඔය නෑ කියන කැවුම් මට එව්වේ නැත්තේ. අදින් පස්සේ මට ඕන්නේ නෑ කියන කැවුම් විතරයි. එදායින් පස්සේ අම්මා යා කැවුම් ඉල්ලපුවම යවන්නේ හිස් භාජනේ. හැමදාම කැවුම් තිබ්බා. උන්වහන්සේ මේ ගෞතම සාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනකොට බුද්ධ සාසනය පටන්ගෙන අවුරුද්දයි. ඇසුරු කරපු උතුම්ම කල්යාණ මිත්‍රයා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මවවාදයක් අහලා උන්වහන්සේ යම් දිනක ගෞතම සාසනේ මහා රහතන් වහන්සේ නම බවට පත් වුණා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අරහත්ත්වයෙන් පස්සේ දවසක් තනි පංගලමේදී පුබ්බේ නිවාස ඥාණයෙන් බැලුවා තමන්ගේ අතීතේ. එතකොට පේනවා අන්න බහරව තනකොළ මිටි කපාගෙන අහිංසක දුප්පතෙක් හිටියා. උපරිට්ට පසේබුදු රජාන් වහන්සේට ඒ දුප්පතා දම්පිදුවා. ඒ උපරිට්ට පසේබුදු රජානෝ ඉච්චිතම් පත්තිතම් දුහියම් කිප්පමේව සමිජ්ජතු කියලා ආශිර්වාද කළා. එදා ඒ පින්කමට ලෝභ කරපු සුමන නමින් මහසිටාන කෙනෙක් හිටියා. බැලුවා කොයි ඒ මහසිටාන. වින්දියා කඳු පාමුල තියෙනවා පොඩි ගෙයක්. ඒ ගෙදර ඉන්නවා උපාසකේ මුණ්ඩ කියලා. මුණ්ඩ උපාසකගේ පුතා විදිහට සුමන නමින්ම ඔහු ඉපදිලා. අන්න බහර මේ පසේබුදු රජුන්ට දම් පිදුවට පස්සේ සුමන සිටුතුමත් එක්ක ඇතිවෙච්ච හිතවත්කම මං හිතන්නේ ඔයාලා මේ කතාව ආදර්ශයකට අරගන්න අදින් පස්සේ ඔයාලට පුළුවන් නම් තව කවරෙකු හෝ පින්කමක් කළොත් ඔයාලා දන්න කියන එයාම හොයා යන්න. ඔයාගේ පින්කම මම දැක්කා. හරි ෂෝක් පින්කම. අනේ මං හරි සතුටුයි. ඉතින් මටත් අනුමෝදන් කරන්නකො ඔයාගේ වචනින්ම. එයාගේ පින්කම ඔයාලා අනුමෝදන් වෙන්න. තව මිනිස්සෙක් කරන පින්කමක් ඒ මිනිසයාටත් ප්‍රශංසාවක් කරලා අනුමෝදන් වෙන්න. අනේ ෂෝක් පින්කම. මං හරි සතුටුයි. මං ඒ පින්කම දැක්කා. මං ඒකට ගොඩාක් සතුටින් අනුමෝදන් වෙනවා. ඔයා ඉතින් ඔයාගේ වචනෙම මට පින් අනුමෝදන් කරන්නකො. බලන්න එදා ඒ පින වචනෙන් අනුමෝදන් කිරීමෙන් ඇති වෙච්චි හිතවත් බව.
අර අනුරුද්ධ මහා තෙරුන් වහන්සේ සුමනව මහාන කරගන්නකොට වයස අවුරුදු 7යි. ඒ සුමන සිඟිත්තා අරහත්ත්වයට පත් වෙනකොටත් වයස අවුරුදු 7යි. ඔය විදිහට පින්වතුනි මේ ගෞතම සාසනේ තමන්ට අවස්ථාව ලැබිච්ච මොහොතේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පින් කරගත්ත මහා පින්වන්තේ අනුරුද්ධ නමින් අරහත්ත්වයට පත් වී සංසාරෙන් නිදහස් වුණා. ඒ මහා පින්වන්තයා පින් කරනකොට තමන් ඒ පින්කමට චූට්ටක්වත් කොටස්කාරයෙක් නොවි ඈත ඉඳලා අනේ සාදු සාදු කියලා ඒ පින අනුමෝදන් වෙච්ච කෙනා පින අනුමෝදන් වීම අනුහසක් වෙලා ගෞතම ශාසනයේම සුමන නමින් අරහත්ත්වයට පත් වී සංසාර දුකින් නිදහස් වුණා. ඒ නිසා ලැබුණු අවස්ථාවේ පින් කරගන්ටත් දක්ෂ වෙන්න අනුන් කරගන්න පින් අනුමෝදන් වෙන්නත් දක්ෂ වෙන්න බාධා කරන ලොකුම දේ තමයි අපිට ඕවට තව කල් තියෙයි කියලා හිතලා ප්‍රමාද වීම. සුපින්වතුන්ට නම් ඒ අභාග්‍ය සම්පන්න හිතුවිල්ල උපදින්නවත් එපා. අපිට තව කාලේ තියෙනවා කියලා හිතන්න එපා පින්වතුනි. මේ තමයි කාලය. මේ දැන් කාලය. අද මේ මොහොත තමයි මේ කටිනේ අනුමෝදන් වෙන්න තියෙන කාලය. අද මේ මොහොත තමයි සංඝයා දැක හිත පහදව ගන්න තියෙන කාලය. මේ දැන් තමයි සත්බුදු විහාරය, බෝධිය ආදිය දැක දැක හිත පුරවාගෙන අනුමෝදන් වෙලා පින් කරගන්න තියෙන කාලය. ඒක හෙටකටවත් කල් දාන්න නම් එපා. මං දහම් කතාවක් කරනකොට අනුශාසනාවේදී කීවා අම්මා තාත්තාගේ ගුණ, මාපියන්ගේ ගුණ කියලා. ඒ ගුණ කතාවට යම් විශේෂ සුන්දරත්වයක් එකතු කරලා දරුවෙකුට කරගන්න පුළුවන් ලස්සන පින්කමක් විදිහට මං කිව්වා, අම්මා තාත්තාගේ ගුණ අහපු ඔබ පුළුවන් නම් මාපිය දෙදෙනා ජීවත් ඉඳී නම් අදම තමන්ගේ ආදරණීය මව්ගේ පායුග සිඹ වන්දනා කරගන්නට, තමන්ගේ ආදරණීය තාත්තගේ පායුග සිඹ වන්දනා කරගන්නට පුළුවන් නම් පුරුද්දක් කරගන්න ජීවිතේ. පුරුද්දක් නොවුණත් අඩු ගානේ මට ජන්මේ දීපු ආදරණීය අම්මගේ කකුල් මං ඉඹලා වැඳලා තියෙනවා කියන සතුට ජීවිතේ කොටසක් කරගන්න, තමන්ගේ ආදරණීය තාත්තගේ පායුග සිඹ වන්දනා කරලා තියෙනවා කියන සතුට ජීවිතේ කොටසක් කරගන්න මං ඒබඳු දහම් කතාවක් කළා. ඒ දහම් කතාව අහන් ඉඳලා අවුරුදු 50ක් විතර වයස මහත්තේ එතුම දහම් කතාව විවර වෙච්ච ගමන් තීරණය කරලා අද මම මහ ගෙදර යනවා. බිරිඳට කෝල් එකක් දීලා කිව්වා අද මං ගෙදර ඉන්නේ, මං යන්නේ මහ ගෙදර. මට අම්මයි තාත්තයි බලන්න ඕනා. අම්මට තාත්තටයි තෑගි දෙකකුත් අරගෙන ඔහු ගියා. ගෙදර ගියපු ගමන් තෑගි දීලා තාත්තගේ කකුල් දෙක අල්ලලා ඉඹල වැන්දා. අම්මගෙත් කකුල් දෙක අල්ලලා ඉඹල වඳිනකොට අම්මට ඉකි ගැහිලා අම්ම එකපාර අහලා තියෙනවා, මයි පුතේ මොකද්ද උඹට එකපාර උනේ? අම්මේ හාමුදුර නමකගේ බණක් ඇහුවා. මේක කරගන්න ඕනේ කියලා ආස හේතුණා. පුතේ උඹ කාලෙක ඉන්නේ ගෙදර ආවේ, හිටපන්කෝ මං උඹට කන්න මං උයනවා. ඒ අම්මා ඒ වෙලාවේ මහරෑ මම මේ කියන සිද්ධිය මහරෑ ඒ අම්මා මේ මහත්තයාට ඉව්වා. බත බෙදලා දීලා මහත්තයා කකා ඉද්දි අම්මත් කටක් දෙකක් කැව්වා. මේ මහත්තයට නිින්ද යනකම් අම්මත් ඇඳ ළඟට ඇවිල්ලා ඔය කතා කර කර ඔළුවක් ටික කතක ගා ඉඳලා ගිහින් ඒ මහත්තයා ඒ මහගෙදරම එක ඇඳක නිදාගත්තා. අම්මා වෙනදා නිදාගන්න ඇඳේ නිදාගත්තා. එදා පාන්දර දෙකට ඒ අම්මා අන්තර වුණා. ඒ මහත්තයා මගෙත් එක්ක ඇවිල්ලා පින් දුන්නා මට. අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේට ගොඩාක් පින්. එදා ඒ බණේදී ඔබ වහන්සේ වචනේ මට නොකීවා නම් මගේ ආදරණීය අම්මගේ කකුල් දෙක අම්මගේ හුස්ම ටික යන්න කලින් මට කවදාවත් ඉඹින්න හම්බෙන්නේ නැහැ. මං හරි සතුටුයි හාමුදුරනේ. මගේ අම්මා ජීවත් වෙච්ච අන්තිම පැය ගානේ හරි මං ඒක කරගත්තා. ඇත්තටම මං බණපදේ කියපු එක හැබෑව. ඒ වුණාට ඒ බණපදේ කියපු මට පැසසුමක් ලැබෙනවා වගේමයි.
ඒ ප්‍රසංසා වෙලොකූ කොටසකි ආයුතුයි නේද ඔහුට. මං බණ කිව්වා එච්චරයි. බුදුරජාණන් වහන්සේට පවා පුළුවන් වුණේ දහම කියන්ට විතරයි. එය පුරුදු කළ යුත්තේ ආනකෙනා. සැරියුත් මුනිදුනුත් කිව්වා නගරයක් රැකගන්නවා වගේ තමාව රැකගන්ට මේ ලැබිච්ච මොහොත ඉක්මයන්ට දෙන්න එපා. තමන්ට පින්කරන්ට ලැබිලා තියෙනවා නම් අවංකව පින්ටික කරගන්ට. තමන්ට සිල්වත්වීම පිණිස උවමනාව හදාගෙන අවංකව සිල්වත්වෙන්ට. තමන්ට කුසල් වඩා ගන්න තියෙන උවමනාව හදාගෙන අවංකව කුසල් කරගන්ට. මේ ලැබිච්චී අවස්ථාව අහිමි කරගත්ත බොහෝ දෙනා නිරේපදිලා ශෝක කරනවා. උන්වහන්සේ කිව්වා ඒ කියප එක හදවත පත්‍රට කාවද්දගෙන ඒක පුරුදු කරන්න ඕනේ කවුද? ඒක පුරුදු කරන්න ඕනේ අසන්න ඕනේ. මමත් බණ කිව්වට මාද අසන්නෙක්. බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය මාද අසන්නේ. ඒ ධර්මයේ කියන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා මං ඔයාලට බණ කියනවා. හැබැයි කොච්චර බණ කිව්වත් මං බණ පුරුදු කළේ නැත්තම් කිය කිය හිටපු ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඔහේ මැරිලෙයි. ඔයාලත් කොච්චර බණ ඇහුවත් ඔයාලට පුරුදු කරගන්න උවමනාව ආවේ නැත්තම් අහ අහ හිටපු ගොඩාක් කාලේ අපතේ දාගත්ත අය විදිහට ඔයාලටත් යන්න වෙයි. ඒ නිසා ඒ මහත්ය තීරණයක් ගත්තනම් අද ගෙදර ගිහින් මං හෙට උදේට මගේ බිරිඳත් එක්කම යනවා අම්මා බලන්න. ඔහුට යන්න වෙන්නේ අම්මාගේ මළගමටනේ. ඒ නිසා ඩිංගිත්තක්වත් පමා වෙන්න නම් එපා. ලැබිච්චි මොහොතේ තමන්ට කරගන්න තියෙන පින පමා නොවී කරගන්න පින්වතුන්ලට දක්ෂතාවය ඇති වේවා. අනුන් කරන පින්කන්ද මුළු හදවතින් අනුමෝදන් වෙන්න පින්වතුන්ට දක්ෂතාවය ඇති වේවා. මේ කරන පිනක් පිනක් ගානේ අප හැම දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. නිවනට යන මඟ අවහිර නොවී නිවන් දක්නා මොහොත දක්වා කල්යාණ මිත්‍ර ඇසුරම ලැබී ප්‍රඥාව දියුණු වී මේ බුදු සසුනේම ධර්මාවබෝධයට වාසනාව ලැබේවා කියන පැතුමින් අද මේ උතුම් පින්කම අප සිද්ධ කළේ. මේ පින්කමෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයෝ සුමන සමන් දෙවිඳානෝ අනුමෝදන් වෙත්වා. සිරි ඉන්දක දෙවිඳානෝ පින අනුමෝදන් වෙත්වා. සැදැහැවතුල්ලගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියන් ඇතුළු සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සක්දෙවිඳු ප්‍රධාන තාවතින්ස වැසි දෙවියෝ සතරවරම් දෙවිවරු ඇතුළු සෙම්පති දෙවි දේවතාවුන් වහන්සේලා සියලු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියෝ පින් අනුමෝදන්ව දෙව් සැපයෙන් වැඩෙත්වා. පින්වතුල්ලව ආරක්ෂා කරත්වා. සාදු සාදු. රැස්කරගන්ට යදුනා වූ පුණ්‍ය ධර්මයන් අප කාගේත් කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරුදේවයන් වහන්සේ නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ ලබත්වා. මේ අසපු බිම්බිමේ අනුශාසක අපගේ පින්වත් ඉඩංගම ඥාන ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුව දිගාසිරි සැලසේවා. ධර්මාවබෝධයට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මේ වගේ උතුම් පින්කමක දායකත්ව මූලකත්ව අරගෙන ජීවිතයේ අනුස්මරණීය වූ අති දුර්ලභ වූ පින්කමක් කරගන්න වාසනාවන්ත වෙච්චි 17 ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අනදෙන නිලධාරී ලුතින කර්නල් පින්වත් දමින්ද එදිරිසිංහ මහත්මා හටත් ආදරණීය භාර්යාව එම මැතිනිය පින්වත් ගංගා විජේතුංග මහත්මියටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. පින්වත් දසිත් ගත්සර මනුතජ කේශව් ඒ පින්වන්ත පුතාලට ධරිණී නිෂත්මා පින්වත් දූට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ලැබී දරුවන්ට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රේම වේවා. පවිටු ඇසුරක් නොවේවා. බුදුරජුන්ගේ ශාසනයේ පිහිටක් ලබන පින්වන්ත වාසනාවන්ත දූපුතුන් වෙන්ට වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා.
එදිරිසිංහ මහත්මගේ සහ ඒ මැතිනියගේ දෙමාපියන් වන සුජීවත්ව සිටින අශෝකා ඉන්ද්‍රලතා මෑණියන්ට, සෝමා බියට්‍රිස් ආදරණීය මෞතුමියට, ආනන්ද විජේතුංග පියාණන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් කායික මානසික සුව සහනයම සැලසේවා. නිදුක් නිරෝග දීර්ඝායුෂ සම්පත්තිය වේවා. සහෝදරයන් වන පින්වත් ඉන්දික, නන්දන, මාධව කියන ඒ පින්වතුල්ලටත් සියලු ආකාරයෙන් මේ කටින මහා පින්කමේ ආරක්ෂාව ජීවිතයට සැලසේවා. කටින පින්කම භාරගත්ත එදිරිසිංහ මහත්මයාගේ හිතාදර මිතුරන් වන වසන්ත, බන්දුල, මංජුල, තරිඳු, නලින් සහ ලක්මාලී යන අයවලුන් මේ කටින චීවර පූජාවත් එක්ක සම්බන්ධ වෙලා පින්පුරා ගත්තා. ඒ සියලු දෙනාටත් මේ පිනේ සියලු ආරක්ෂාව, සියලු ආශිර්වාදය ලැබේවා. අජිත් කුරේ මහත්මා සහ ජයන්ත කුරේ මහත්මා ඇතුළු පිරිස මේ පින්කමට මූලික වුණා. ඒ පින්වතුන්ලටද ධර්මාවබෝධයට මේ පින හේතු වේවා. හතරවන ශ්‍රී ලංකා සංඥා බලකායේ අනදින නිධාරි පින්වත් ලුතින කර්නල් සංජීව කුමාරසිරි මහත්මය ඇතුළු පවුලේ සියලු දෙනා මේ පින්කමට කොටස්කරුවන් බවට පත් වුණා. පින්වතුන්ලටද සියලු ආරක්ෂාව, සියලු ආශිර්වාදය ලැබේවා. පොලිසියේ ඒස්පී පින්වත් රුවන් ප්‍රනාන්දු මහත්මාට, අපගේ පින්වත් දොස්තර දසනායක මහත්මාට, විශ්‍රාමලත් පොලිසිය එස්පී දසනායක මහත්මය ඇතුළු බණ්ඩාරවෙල බෝධිඥාන සභාවේ පිරිසට, බදුල්ල බෝධිඥාන සභාවේ පිරිසට, අපේ පින්වත් වෛද්‍ය විජේසේන මහත්මය ඇතුළු ඇටම්පිටිය බෝධිඥාන සභාවේ පිරිසට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. මගෙත් එක්ක සිහිපත් කළ අපේ පින්වත් ඉදිරිසිංහ මහත්මයා මේ කටින පින්කම භාරගත් මොහොතේම බොහෝම සද්භාවයෙන් මේ පින්කම වෙනුවෙන් ඒකරාශි වුණා වික්‍රම ෆ්ලෝරා අධිපතිනි පින්වත් මල්ලම්මා. ඒ අම්මටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ උදෙසා වෙහෙසුණු පිරිසටත් මේ පින්වල ආශිර්වාදය සැලසේවා. සියලු දෙනාට අද මේ පින්කමම අනුහසක් ආශිර්වාදයක් වෙලා තව තවත් කල්යාණ මිත්‍රසුරේ බොහෝ පින් කරගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. පින්වතුල්ල අප හැම නමින් මියගිය ඥාතීන්ට මේ පින පරලෝ සැපේ පිණිස හේතු වේවා. සාදු සාදු සාදු. මේ පින්කමේ සුන්දරත්වය ඔබට දැක ගන්න ලැබුණේ පටිගත කිරීම උදෙසා වෙහෙසුණු අපේ ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ දරුවෝ නිසා. ඉතින් ඒ පින්වත් දරුවන්ටත් පටිගත කිරීම ආදී කටයුතු වලට මූලික දායකත්වයේ දරපු මේ සදහැවත් පින්වතුන්ලට, ධර්මානුශාසනාව ශ්‍රවණය කරපු අයල හැම දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන් ඇතුළු සියලු දෙනාට මේ උතුම් පින ධර්මාවබෝධයටම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. වැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel subscribe කර සීනුව ලකුණ ඔබන්න.